න ජනත ිමුක් පෙරුණ රෝක ත්තන් ජාති ජන ලවගේට වටේ දේශපාලනයේ තීරණාත්මක බලයක් අත්පත් වේගී කියෙන පුරෝකතනයක් මේ වනොට නිර්මානවී තිබෙනවා හන්රෝ කෝමරරිනිසානායක එහෙ කිහිල්ලා අමුල් සමාජමයේ සංචාරයේදනකොට මෙහේ නාමල් කරුණත්න පුද්ගෝෂ්ණයට පව තිර වෙන ජවිපේ රැත්තන් න් පක් ඉදියාවටග ෑම දී සමහරය කල බලබෙන්න්න පටනරග ජනතතා විමුක්ති පරමුට චිරය සම්මන්තාවයක් තිබෙන. එඒගේ ඉන්දියාව උත්සාහ කරනවා ඒ සම්මන්තාවේ තිබෙන නිසාම හිතම තුරු පක්ෂ බව පත් කරග ඊීලාම්්‍රරජය උතුේ ගඩන කිතුක අදරත් කියන වස්දයව නායක්කාර මහත්මයාගේ මස්සිනාත් මීගාන්නනවත් බැරිි තත්තකට පත්ෙලා තින ජන මමුක්ේ පෙරුලත චාටි ජනපලව වේගේ ඇතුලේ අප බපොත්වේ නෑ හ උත්රයක් මේ කල රතියාය අයිබුවන් අදත් අපි සූදරම් YouTubeුබේ ලියබෙන බීමස්සාගේ වෙබ් කතු ඇහිය බීමගේ කොළම ලියන්නට පසුගෙ දින කිහිපේම ලංකාව උන්ුසුම් වනේ ඉන්දියානු ැදිහත්වේ මත්ත එක් ඉන්දියාවේ සමාග පිබඳ ඉද දේ ාල පිබඳ න්දයාන නලු නිියන් ලංකාවට වෙල් සිදු කරපු යම් යම් ක්‍රිය හරක පිබඳව පවත්තු සදශ පිබදව. ගේ ලංකාව ප්‍රධහන දේශපාල පක්ෂල ඉද අවට අරධදානා කිීම සම්බන්ධය මතුවවෙේ් කරන කාරණ පසගේ සැේ ොලල් ලම ඒවගේ වර්තමාන මහත වැනකටත් ලංකාවේ දේශපල ්‍ය න්තරේ කතතා හ ලක් වෙන මත්‍රක බවට පත්වවෙ තිබෙන. ර බද ම ය ිග්‍රහයක්කිරීම කල යුතු කියල ප හිතුර සා ල අරගෙන අපි ේ සම්බන්ධන් පට කරනු දිරි පත් කරන ලාපරත්තුූන. ඉන්ද අට ගහිල්ල පු ජවිපේ. හට යි වගේ තත්වයක් යවා කියල සහරලාට සමහරු චෝතනා කරන පටන් අරන්තියනවා. එවගේම ජනත මුක්ති පෙරුණු නවෙන් මේ චාරිකාවට සම්බඳුන ඇ මේ සංචාරයට නිලවශයෙන් සම්බන්ධ වනු පක්ෂේ ප්‍රචාර කලේ ප ජිතව හැරත් මහත්ම මේ වෙනකන් අවස්ථාල්කදී අරුණු කොට මාධ්‍යයට ප්‍රකාශ්ණකුත් කරන්න සම්බන්ධ වෙලා නහ. ජත ක් රු හ න්ද . පාත්වයේේදී පුද්ලි රු පහහිනාලක වක් සම රසන සහීම නීමත තිබෙන ලාවක ය වැසරන බද පත් කරන්නන්නේ. ඇතකොට මේ කාරණාාවත් එක් අපි මතු කර න ප න පැත් ෙනවා ජනත ර නකොට ඉදාව සමජනලේ පක්ෂයටත් ඉන්දියාවට එන්නෙලා රාධනා කර තිෙන බවට ොරතුර අපබවත වාර්තාවී තිබෙනවා. කොම නොත් ඉන්දියාව ලංකාවේ තීරුණාත්මක සාධකයක් බවට පත්වී තිබෙන අනවත් වතාභක්දේශපාලනය අභ්‍යන්තරයේ ප්‍රසිද්ධියම කතා වෙන නමුත් අප ප්‍රසිද්ධියයේි බැලෝොත්යම ඉදියාව කෙල කෑන ලංකාවේ සම්පර්ණ පාලන බලය අත් කරගෙන උත්හ දරණ ක්ඩායමක් බවට තර රාජ්‍ය බට පත්ව තිබෙන බව අපි හොඳ ආකාරෝම දන්නවා. මෙන්න මේ ඉන්දයානු මැදිහත්වීම පිළිබඳ විරක් නෙයි චීන සිදු කර මදිහත්ව පිළිබදබට කර කියට වශයි පසුගිය කාලවක්වාගනු මුළුල්ලේම චීනය ඉන්දාව සහ ඇමරිකාව ලංකාවට ඇගිලි ගහන්න පට අන්ති මුණ යම්යම් කරුණු කාරණ පාදක කරගෙන. චීන ලංකාව ගල පපු ඉදිය පිළිබඳව බ හඳින්මදන්නවා රජක්ෂ පාල සමය සම්පූර්යෙන්ම චීනයට රට භාරධිපු පාල සමයක් විදිරයට තමයි ක්‍රියත්ම වුණේ. ඔවුන්ට චීනඇත් එක්ක සම්පූර්ණෙන්ම ගරඳුණුරගෙන අ්ද ඉන්දියාවලුවෙන් සන්තෝෂම් දෙන්නත් සිද්ධ වුණනා ඒ අවස්ථාවලදී ඔන් ඉන්දියාවත් එක්ක දාල ිුන්ඇ සිද් කරගෙන ොම යටට ගරදනුවක් කර ග නමුත් ඔඕුන් ප්‍රධන වශයෙන් ගරදිනුව පවත්ව ගැනගේ චීනයත් එක්ක. ඒ අවස්ථාවේදී චීනය රාජතාන්ත්‍රකව ක්‍රාත්මක කරපු ඔවුන්ගේ සැලසුම්වල එක්ර සන්ද ස්ාන ෝ ශිල්ලංකා පත් කරගන්න ඔවුගේ අරමුණු සාධනය කරගනීම සඳහා රාජ පක්ෂලා බලයට පත්කිරීම සඳහා චීනය ොලර් ිලන ගරනෙන් මුදල් ලබාදුන්නු වටත් ජතයන්ත්‍රමාද්‍ය පවාතාකල නිියෝක් යිස් පත් පත වාර්තා කල තිවන මේ කාරනාව පිබඳව. ලංකාවේ රාජ පක්ෂ හඳුර ද වීමම වෙනුවෙන් ටයතුර ක්ෂන් වහසේ ගන මල් පවා දල් වැරවෙච්වා කාරය පිබඳ කතා කල තිබුණ සම්පූරෙන්ම චීනයට අවශ්‍ය විදිහයට ලංකාවේ දේශපාල බය හසරුව ගනිීම සඳහටයතු කරපුවා කාරය පිබඳව. අපිට මතකයි පසුගේ කාලය තුරතුරු වාර්තා වන. ියක් පතයන ද න කලෙ රජ පක්ෂල ඒ සම්න්ෙන් ගත්ත ක්‍රිය මාගයක් මක වාතාාවවෙලානහ. මේ මෙවැ තත්්‍යයක්ත්තමයි ලංකාව දේශපාල තුන තියෙන්නේ. අනිත් අතට ඉන්දියාව ලංකාපත් එක්ක ඇති කරගල තිබෙන ගනදනුව බොම බරපතල ප්‍රබල මට්ටමක එකක් චීනය ලංකාව තුල ඕවන්ගේ ක්‍රාකාරම සිදු කරම සිටියත් ඉන්දයානු ැදිහත්වීමට සිදුක කරකෝන්ගේ ඉන්දයානු බලපෑම ලංකාවතුල තීරව ක්‍රාත්මක මුණ මංගේ කාරුණණ පිලොට දල්ව වශයන අදහසක් ඉදිරිපත් කරන්න නමුත් මේ වෙලාවේ අපිට වැදගත් වෙන්නේ චීනය සහ. ලකා අර පැවත් සමන්තාවවලට ඩා ඉන්දියාව මේ මේ වෙලා විසිදුකරබෙන ඉන්න තිීරණනාත්මක බල පැම පිබඳ අපේ දේශපාල මින්ඤඥාය ශක්ෂ්‍රතාව ඇතිකර ගැනීම සඳහායි මේ මොහොත අපිට වැදගත් වෙන්නේ. ශ්‍රලංකාව ස ඉන්දියාව අතර සම්බන්තාව අනාධමත් කාලයෙන්දල විහිදී විසිර යන එකක් පුරාබෘථ ගත කරුණ කාරණාවලදී පබා ලංකාවසා හින්දාව පිළිබඳව කතාාවෙනවා කිසිම වෙලාවක අීත කාරණාවලදී ශ්‍ර ලංකාව ඉදාවේ යටත් රාජයක් බවට පත් වූ තොරුතුරක් වාර්තාවෙන. බොම ප්‍රෞ්ඩ රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාවත් ඒ වගේම තමන්ගේ ප්‍රද් ආරක්ෂා කරගත්ත රාජයක්කවට ඉන්දියාවත් බොහොම අපූරු ප්‍රබල රාජ්‍යයන් දෙකක් විදිහට. එකනෙකා සබ ගඳුලු කරගත්ත ආරපින න්තුරතුරු ආර්ථාවවා රාජතාන්ත්‍රික මට්ටම වෙළඳගි විසු වෙළඳ ගැනු දෙනු. එතකම රාජ්‍ය බලය අත්පත් කරගැනීමදී විවිධ කරුණුකාරණ සම්න්ධය. ඇන්ගේ මැදිහත්ත සිද්කර බව ොතුරු වාර්තබෙනවා. කොමනත් පුරාවිද්‍යාත්ක අවි්‍යහස කරු වශනක ැලට පසේ වි කුමරගේ පැමිණීම පස්සේ ලංකාවේ බිහිවුණු රාජ්‍යපාලන ක්‍රමය පිළිබඳ කතා කරනකොට යම්ම කාදක න්දයානු භාෂයක් ලකාවේ රාජ්‍යපාලනයටත් එවගේම ලංකාවේ ප්‍රධහන ආගම වෙච්ච බදුදහමටත් තිබෙන බව පි හොඳින්ම දන්න. නමුත් ඊට පෙර එද ළම ලංකාව ොහොම වාදීන අිමානය රාජයක් විේ ක්‍රයත්මක වුණ. ඒ ඒ රාජ්‍යයන් වල තිබුණු ස්වාධීනත්වයක් නබිමාණයෙන් සියල්ල ගිලිහි යන්න පටන්ගන්නවා. ඉංග්‍රීසින් විසින් ඉන්දියවසා ශ්‍රි ලංකාවකෙන් රාජ්‍යන් දෙකම ඔන්ගේ අයටත් විද රාජ්‍යන් බවට පත්කර ගනීමත් එක්ක.ක ඒ රාජ්‍යන්බව පත්කරගැනීම ප්‍රපයක් ත ඔ නිර්මාණය කරන පෙරදිගී න්දිය වවලසමාගම හරහා සියල්ල එකම වෙළඳ ආධිපත්යක් තුළ පාලය කිරීම කටයුතුත් ඔවන් සිද්ධ කරන කොට මේ රාජ්‍යන් දෙක. ංග්‍රසින්ගේ ම් රිතාානයන්ගේ තනි වෙළඳ බියෝහයක් බවට වෙළඳ ඒකකයක් බවට පත්වමින් පාලන වූ බව ඉතිහාස වර්ශනය කරන ඕල කෙනෙක් දන්නවා. නමුත් ඉංග්‍රීසි විසින් නිහස ලබාදන තීරණය කළට පස්සමේ රාජ්‍යන් දෙකටම ඉන්දියාවේ ඇතැම් පාලක ඉන්දියාවවස ශිල්ලංකාක රාජ්‍යන් දෙකටම එකම වතාවේ නිදහස ලබාදීලා යම් මාආකාරය ඉන්දාව ලකකා කොට සක් පත්ක බවට. අතීත දේශපාල කර්මකාරණාව විශ්්‍රේෂණය කරනකොට අපිට කරුණ අනාපරණය කරගන්න පුළුවන්. එක එක කතන්දරයක්. කොම නමුත් එදයින් පස්සේ ඉන්ද අවහ ශ්‍ර ලංකාව කියෙන රාජ්‍යයන් දෙක අතර තියෙන්නේ රාජාන්ත්‍රික සම්බන්තාවයක් ඉදහස් රජන් දෙකක් විදිට නමුත් ඉංග්‍රීසි නිර්මාණය කරපු යම්මයමම් ගටලු මේ රාජ්‍යන්ක තුළම නිමාණ වීත්තිබුණ ප්‍රධාන ැටළුව තමයි දකුණ ඉන්දියම් දෙම ජනතාවකම් කරන් විදිහයට ලංකාවට අරගෙන ආපු ඉතිහාසයක් අපි දන්නවා තිබුණු බව මේ මේ බොහොම කර්කශක ජීවන පැවැත්මක් උරුම කරමේ නොවන් හලුන් විදිහට කඳුටටට අරගෙනාව වතුවල වැඩ කරන්න. මෙන්න මේ අරගෙන ආපුු ජනතාවත් එක්ක යම් ආකාරයක වාර්ගික ගැටනුවක් නිර්මාණයයේ මේ වට පිටාවක් ලංකාවතුළ ස්ථාපිත වනාා මෙ මේ කාාරනෝත එක් තමයි දස්සමසය හැට හතරේෙදි සිමමා ශ්‍රක් ිවිසු. ඇතිවෙන්නේ වගේම තවත්ඒ ආශිත ගියවසුම් ගරනාවක් ඇති වෙනවා. විෂම ශිමසාාශත්‍ර ගියසු මොස්සේ මේ සියලෝපධ පුරවසය ඇති ආරක්ෂා කිරීමටත් ඒ වගේ ඉදයාාවට යාමට කැමති දු ඉදයානු සම්භවාවයක් සහිතඒ ඉන්දයානු ජනාව දකුණ ඉන්දයාාවට කැඳවාගෙන යාම සඳහාත් ලංකාවේ ඉන්නට කැති අයට ලංකාව පුරුව ස භාවය ලබාදීම සඳහත් ව ගියුමක්ම අත්සන් කරන්න. එකොටමන්නට මේ දිහ ඉන්දියාව ශ්‍රී ලංකාවත් එක් නිදහසෙ පස්සේ ප්‍රධහර වශයෙන්ම ජනවාරික කාරණාමමුල් කරගෙන ගියසුම්ගත වෙනවා. ඉන්දියාව කියලා කියන්නේ සොස් ම හාරජදාග පැහලතවා විධ ජනවාගික කොටස් දියෝචනය කරන ප්‍රදේශයක් විශයෙන් අපි දන්න දහුණු ඉදියාවේ දම දෙමළ ජනතාව තමයි නියෝචනය කරන්නේ නමුත් ඉන්දියාව දෙමළ ජනතාවගේ නිජභූමයක් බවට. පිළිගන්න ඉන්දියාව සූ දනම් නැති බව අප ඉන්දියාවේ දේශපාල හැසිරීම ශේෂ කලට පස්සේ අපිට දකින්නට තිබෙනවා. මොකද ඉන්දියාව මුස්ත්‍රීම් ජනතාව සඳහා පාකිස්ානය ඉන්දියාවෙන් බෙදී යනකොට තවත් කොටසක් බංගලාදේශ විතරය බෙද යනකොට. ඉන්දියාව යම්මාආකාරයක අර්ුදකාරි ත්වකට පත්වෙනවා. යම්මා කාරකය ඔගේ රාජ්‍ය කොටස්වල බෙදියාවී කියෙන කාරණාව. මෙන්න මේක ික්විස මුක් විදිහර තමයි කියන්නේ දෙම ජනතාවට මඹලගෙන ජබූමේතය නිසු ලකාවේ ඒක තෝර ගනිල්ලා කියලා. ඒශපාල වශයෙන් ඒ රට අභ්‍යන්තරය තිය අරබුදය. එලියට අරගෙන ඒ මේ උපක්්‍රමයක් තමයි ඒ කාලේ සිද්ධ වෙන්නේ. මේ මෙන්න මේ වට පිටාව තමයි වලු පිළි ප්‍රභාකරන්ගේ නැගිටීම සිද්ධ වෙන්නේ එල්ිටි අස්වවාදන්ගේ නැකිරීම සිද්ධ වෙන්නේ මේට ප්‍රධාන වශෙන්ම. ඒ කාලේ නිදිහර්ග වෙන පෙන හිටපු ඇැම් දෙම දේශාලා්යන්ගේ මැදි ඇත්තීම් ක්‍රාත්මක වුණා බලපෑව ඔවුන් පහටනා බල ඉල්ලන්නට ගත්ත ලංකාවේ පාලන බලය මෙ මේකත්ක අමාකාරයක වාර්ග මත ගටුමක් නිර්මාණ වෙන්න පටන්ගත්තා. එහි පෝෂිත පීවරක් විදියට තමයි අශවී ලංකාවේ තිස්වසක කුරු යුද්ධය ඇත් අපි කියෙන ත්‍රස්වාදී අරගලය මතු වෙන්නේ. ඒ දේශපාලක්්ඥයන් ඇතිකරපු පිළිලන්. ප්‍රතිපල මයි වඩු පල්ලි ්‍රාහරලා නිර්මාණය කරන්නේ. ඇති ච් මත මේ ප්‍රපල විදි තමයි ංකාව බරපතර ේදවාාචක පත්වෙ ඒත් එකම මෙන්න මේ කාරනාවද එදසමේ හටහතරද ශරිවාශි ගියසුමත් සන්කරද ඉන්දයානු මැදිහත්වීම නෙමෙයි එද සම සසු හත වෙනකොට ඉන්දයානු උපදෙස් මත ඉන්දයානු මදිහත්වී මත ඉන්දියාවේ ක්‍රියාත්මක ප්‍රාන්ත පාරණයට ආදේශකයක් විදිර අරගෙන එන. හතුම නන්ු සං ෝද නැත ලත්පාල පාල ක්‍රමය හඳුන්වාදීමේ දේශපාල විසඳුම අරගෙන එන්නේ මේ ඉන්දයාරු ැදහත්වේ ප්‍රතිඵලයක් විදිහට. එදා ඉන්දයාරන මලිහත්ව මනවශ්‍යයයි කියලා කියපු ප්‍රධහන දේශපාලන හ තම ත මක්ති පෙර ජනත මමුක්ති පරුණ එකකාලේද මේ පලත් සහක්‍රමය අනවශ්‍ය ඉන්දයානු මදිහත්වීම අනවශ්‍යයි කියන කාරනාව දැඩිව සමඟජ කත කරපු ට ගරුද්ධව සරන් කරපු උදේශපාලන පක්ෂයක් බට පත්වුණා. ඉතින් මෙන්න මේ කාරණාවත් තමයි වර්තාමානය කං ජත මමුක්ති ොත්තක මේ එකටක හිලතියෙ ඉන්දයානු මදිහත්තීම ල් ජනත මමුක්තිෙරු රද්දා න කාරාව කාරණාවක්. දශ ල දි දිර දිග දිිර දාවත්ත ග කරන පට ගන්නවා නිරිම ශ ුු ල න ගන්නවා ඉට පස්ස ඒ දේශපාල පොළොන්දු බවට පත්වෙනවා. මෙන්න මේ වකවානේද තමයි ලංකාවේ අ වතුකම්කරුවන් නියෝජනය කරමින් ඔුන්ගේ දේශපාලන බලය ඔවන් හරහහා ජනතතා පරමාදිි පත්ේ බලය රගා බලබින්. තමන්ගේ දේශපාලන අරමුණු බල අරුණ වෙනෙන් දේශපාල ප්‍රවේශන් ලබා ගැමින්. යම ණ්ඩාය මිශිෂෙන්ම තොන්ඩමන් පරම්පරාව ලංකාවි දේශපාලනයට ප්‍රවේශ වෙන්නේ මෙන්න මේ විදිහට ඇවිල්ලා දිගින් දිගටම දිගින්දිකර ුන් ලංකාවේ දේශපාල වතු ජනතාවගේ දේශපාල බලය අත් කරගරමින් ඔන්ගේ නියතෙන් බවට පත්වෙනවා අනිත් පැත්තෙක් වෙල පිල්ලේ ප්‍රභා කරන තමන්ගේ ජාතිවාද අරමුණු දෙමල ඊලම කියන සංකල්පත්තෙක්ක උතුර දේශපාලයමම මෙ මේකත් එෙක්ක ඉදිියාවට යම්මාආකාරකව සිල්ලක්තිබෙනවා ඔන්ගේ වට දකුණ ඉන්දාව ිල් නාඩුව වෙනම දමිල ප්‍රදේශයක් බවට ැත්තන් දමිල රාජ්‍යක් බවට ඉන්දාවෙන් ක්ඩනයවී බෙදයාමේ අර්බෝදයට උත්තරයක් තිබෙනවා අපේ නිද පිමතියෙන්නේ යාපනයේ කියලා. ඔ ජනවාරිගි කාරණාව පත්ත කෙන්තියෙද්ද. ඔ ව්‍යාපාරිකනත්ත් වෙළදාම පත්තෙන් ඉදාව ලංකාත් එෙක්. ොම ප්‍රබල බැඳීමක් ඇතික ගන්නවා ඒ බැඳීම කොච්චර ප්‍රබලද කියලා කියනව නම් අපි දන්න ද නට අවුද න්ද ල් ව ු නිර්ම ලංකා න්ද ට ද ස න කිරීමි පපන කිීමේද තරුද සහ ලබදීම වැටපි ලක්්‍රාත්ම කිරීම ි ්‍ර දන්නවද මේ ගිවිසුම් ගත බාණ්ඩ ලැස්සු සකස් කිරීමේදී පවා ඉන්දයාට පාසිදායක වනාකාරයෙන්තමයි මේ ගිවිසුම් ගත ගිවිසු මෙහි ඒ තීරු බදු සහන් ලබාදීමට අදාළ බඩු ලැස්තු පවා තීරණය වෙලා තියෙන්. මෙන්න මේ වගේ කාරණා මත ඉන්දයානු ව්‍යපාරික දත්තීම සිද්ුවෙන්නට ගනු ලංකාේ ප්‍රතිපත්ව විරහිත දේශපාලත්නයයින් තමන්ගේ මත්ෘුභූමිය පවාදමින් එහි වාසි. ලැබෙන වාසි වෙනුවට තමන්ගේ සාක්කුවට වාසිසා මාතෘභූමිට අවාසිගෙන දෙමින් ඇති කර ගත සමහර සමහර සාසමන්තාව ප්‍රතිඵලයක් විදිහට අපවට ඉන්දියාවේ ව්‍යාපාරික අරුණ තෘප්තිමත් කර ගැනීම ඇතං ඉන්දයානු වෙළඳ පොල තෘප්තිමත් කිරීමේ ඒ කයක් බවට නැත්තං වෙළඳ පොලක් බවට පත් වෙන. ඒක ප්‍රතිඵල විදිහර තමයි ඔබ දන්න අහුදින්ම බස් බොඩිිය ගාපු ො ර ප ච ට ලකාව පත්ව වෙන්. ලෝකේ රටවල් අතර අපි බොම අසරව තැනකට පත්වෙලා ඉන්න. අපේ රටේ බස්වලතින් රක්ෂිද භාවය නිසා අන්තුරු සිද්ධ වෙච් අවත්සක් කුයි තරම් නම් තියෙනවාවද. ලේලන් කියෙන් ඉන්දයානු සමාගමේ ලුරිරත සඳහා යොදාගන්නා වූ්හයට බස්වතයකට දාළ බොඩිය එකක් හයි කරලා එක බස්වතයක් විදිහට අරගෙන එනවා. සාමාන්‍යයෙන් බස්ස එකක් කියලා කියන්නේ ඔබ දැකල තියෙනවා. ජපනය මරිකාව ඔ බිටරටක සංචාරය කළ තිරන හරි ඉතාම පහසුවෙන් පියවරක් විතරක් තියල බසේර ගොඩවෙන්න පුළුවන් ඒවත මරි බස්වත කියලාපි කියන්නේ නමුත් ඔ ඔය ලේලන් බස්වත ලංකාවට එන්නෙත් මේ ලංකාවේ තිබුණු මේ ඉන්දිියයානු මැදිහත්වී ප්‍රතිඵලයක් විදිහට ඉන්දියානු ජීප්‍රත මරොති කාර්රත ඇටෝ මෝටරත්ත මේ වගේ ඉන්දියානු මෝට රත ලංකා වෙන්න පො ආක්‍රමණය කරන්නේ ඒේවාගේ ඉන්දයානු යතුරු පැති ලංකාව වෙලද පො ආක්‍රරණය කරගන්නත් මේ ලංකාවේ තිබුණු මේ අිවිසු වල ප්‍රතිඵලයක් විදිහට. එක පැත්තකින් දෙමන ජනතාව දිනාගැනීමේ මෙහි වුම් ක්‍රියාත්ම කළ තිබෙන වෙලාබක අනික් පැත්තෙන් ඉන්දයාාව තමන්ගේ්‍යාරික ආධිපතය හරැ ස දහශ ලංකාව පාච්ච කමින් ඉන්න ස්ස ලංකාවටකව න්දියන සාගේ තු ට . ඒ මුතු නෑ දැන් තිෙන්නේ ඇටේ විතරයි. හෙම වෙලා තියෙන ලංකාවේ තියෙන ස්ුභාවක සම්පත් බාග සෞදරය මතු කර ගැනීමට අපේට අබෝසත් වී ප්‍රතිඵලයක් විදිහයටට කොම නමුත් දැම් මේ වෙන කොට ලංකාවේ තිබෙන මේ භූද්්‍යාත්මක වටිනා භූගෝලීය පිහිටීම වත්නාකම පිළිබඳව බොහෝටවල් හැග ගැෙන ඉන්නේ. ඇමරිකාව චීනය රෘුසිියාව ඉන්දියාව මේ රටවල්, මේ මේ පුංචිදූපත පිළබඳව හැගහගැෙන ඉන්නන්නේ ඕන් යෙන සමුද්‍රීය අවකාශීය වටිනාකම පිළිබඳව අදනය කිීමක් කරාට පස්සේ. තිනි සමයි ීනය විටන් විට විටන් මට ඔුන්ගේ බල පතුුවන් උත්සාහකර න්දියාව යනි පැත්තෙෙන් උත්හ කරන්නේ. මෙන්න මේ කාරර්ණාව ප්‍රතිඵලයක් පවිදිහට චීනය පහුගේ කාලේ මැදිහත්වෙනවා. චීන තමන්ගේ අරමුණු සාධනය කරගන්නවා චීනය ලංකාවේ ගුවන්තුටු පලක් වරායක්, පත්රගැනීමේ කාරණාව සාර්ථ කොසිද්ධකර තිබෙනවායි වගේම වරා නගරයක්ෂීනය තම සතුකරගෙන තිබෙනවා. ඔන්ගේ පරිපාලය අතර පත් කරගෙන තිබෙනවා. මේදිහට ඔවුන් ලංකාව ඔන්ගේ නය උගුලේ හිර කරලා ලංකාව බරපතල ආර්ථික අර්බු දෙයක් ඇතුළේ ඕන්ගේ අරමුණු සාක්ෂාත් කර ැනීමේ කටයුත්තකට පහසුවෙන් ගොදුරගෙන තිබෙනවා. වසර විස්ක් ලංකා ශපල ොුගමනයකරපුු ක්‍රමේද ඇතුලේ ලංකාව රනට ගොරුවවෙද. ඉදියාව නැතවතාාවක් ලකාව තමන්ගේ අරමුණ වලට අනුකූලකර ගැනීම කටියුත්තකට අවතින්න වෙලා ඉන්න. ඒක ප්‍රතිපඵලයක් විදිහට මන මේ කියන්න ආ්ඩුවේ රල් විප පපසි මාත්නය ගොම තවත් හරෙන් ප්‍රනන්දු මහත් ලංකාවේ ගුවන්තට පොලක් ඒගේම වරායන් දෙකක් ඒවගේභූමයේ සැලිියතු ප්‍රදේශ කණනාවක් ඉන්දියාව සතුව අයිතිබෙන්නේ ලංකාව ඉදියාව කොටසක් කියල කියන්නේ හරෙන් ප්‍රණන්ද අමාත්‍යවල රජය කැපින තමාත්‍යවරෙක්. එතකොට කොහොමදම ඔහු සඳහන් කරන්නේ. ඒො ලංකාාව ලංකකාාවට ඉග්‍රීසින් ලබදදුන්න්න තෙල් ගබඩා කිරීමේ සංකීර්ණය ්‍රිකුණනා මලය තෙල් ටැන්කි සංකීර්ණය ඉන්දියාවට බාදීල තිබෙනවා. ඒවගේම උතුරේ සැලකියයුතු බූමි ප්‍රමාණයක් ඉන්දදියාාවේ අධනි සමූහෙට ලබා දෙන්න ලංකාවේ දේශපලත්යෙන් කටිතු කළල තිේෙන. ඒතෙකම පරාලි ගුවන්තට පොල ඒවගේ මත්‍රකුුණ මලය වරාය කොළම වරාය ඇතුළු මර්මස්ථාන ගරණනාවක ඉන්දියයාාවට දිහසේවෙෙල්න කටතු කිරීමේ අවකාශය ලබා දෙන්න. ලංකාව දේශපාලන යකින් තිීරණය කළ තිනවා. ඊලඟට රම මහම පසුගේ දසක ස්වලාව පත් නුවරතිබුණයින්දසාාග සමුව ඒකට සභග වෙලා පැහැදිරුවීමම් ප්‍රකාශ කලා ඉන්දියාවවහ ලංකාව ගොඩවෙමින් යාකරන මාර්ගයක් නිර්මාණය කිරීමට ඒ ඔස්සේ වලටයු ලෝක ලකමටමේත ජත්‍රමටමේ වෙළඳද මධ්‍යස්ථානයක් ශි ලකා තුල නිර්මාණය කිරීමට ඉදාව තිබ බන්් ලංකාව රයන් හරහ. ති පාන සහ පයන කිරීම ටුසිද්ද කරන්න තවශ වටපිටාව නිර්මාණය කරන කියෙන කාරණාව. එතකොට මේ කටයොත්වත් එක් මේ වෙනකොට ලංකාව ඉන්දියාවේ අරමුණු වෙනුවෙන්ම භාවිතාවන්න බවට අපිට පැහැදලිව ඇති කරගන්න පුළුවන් සාක්ෂි ගණනපක් තිබෙනවා. ඊළඟට ඔබ දන්නවා මේ වෙන කොට ඉන්දියාවේ අමුල් සමාගම ල ඉන්දියාවේ ගුජරට ප්‍රාන්තේ තිබෙන සමූපකාරයට අනුබද්ධ සමාගමක්, ඉන්දියාවේ සමූපකායක රජත්තෙක්ක සම්බන්ධ වෙච් හිතන්න සම්පකාරයකටතියන බලය කොමකගේ න්දියාවේ ගුජරාට් පා ප්‍රාන්තේ සම්පකාරයට අනුපදධ සමාගම අමල් සමාගම අමල් සමාගම ලංකාවේ පසු සම්පත් සංවර්ධනයට අදාල වෙන ලංකාවේ පසු සම්පත් සමන්දලට අයිති වෙන ගොයි පල සියල්ල මත්පත් කර ගැනිීමසන ඇතන් අක්කර විසි අට දහසක් අත් කරගනිි සදවශ් තක් සේරු කරය තු සසිදබ කර ඉන්නමේ ලාව ඒ සතුන් සහසේවක යන්ද ඇතුළුව එතකොට ලංකාවේ පසු සම්පතෙහි ඒ ආධිකාරි බලයක් ඉන්දාවේ අමුල් සමාගම සතුවීමේ වටපිටාවකොත් නිර්මාණයවී තිබෙනවා. ඒත් එක්කම ඉන්දියාවේ IෝOC සමාගම ලංකාවේ ඉන්දන පිරුම් හල් ගර්ණාවක හිමිකාරිපවය අත්පත් කරෙන තිබෙන වෙලාක් ඒවගේ කියවත්‍ර කුණ මර තෙල් ැකක්ංකරණය මිකාරිත්වය ඉන්දියාව සතුව තිබෙන වෙලාබක් ඒවගේ චීනයත් ඇවෙලා සිනුපැක් සමාගම හරහා තෙල් බෙලා හැරමේ අයියේය ඔවන් සතු කරගෙන තිබෙන වෙලාවක් ලංකාව බලශක්තිය ම ක්‍රමෙන් මක්රමෙන් වෙන රාජවයන් වෙත නතු වෙමින් තිබෙන වෙලාවකයි අපි මේ වැරස හන ොරි දිරිපත් කරන්න. මෙන්න මේ කාරණාවත් මේ දේශපාලන ආදරනත්ම දේශපාලන ක්‍රාවල අත්ක් කලකිින්ු පත්තච දන ජනතාව යම් දේශපාල වෙන සක්කරව කියෙන කාරණාවක් සමාජය කතා පාට ලක් වෙනවා. එක වේද නැදකිල කියන් අපි දන්න හැ. ඒ අතවාර්ර තමයි ඔය පසුගදිනක සමීක්ෂ වවාර්තාවක් එලියට එන්නේ මතවමසුන් ප්‍රතිපාලයක්ක් එලටන්නේ ආචාර්ය රව. රදනන් එිය කියන මහත්මය සිද්ධකරපු රැත ඔය දගලන් තිරුචෙල්ල යතනේ මුදල් මත සිද්ධකරපු සමික්ෂය ප්‍රතිපල එලියන ජනත විමුක්ති ත ජාත නල වගේ එලමට ජනා පපතිවරනේ ද හ මහමැතිවරණයේ දී සැකියුතු චන්තපතිච්තයක් ලබාගනී කිය කාරනාව පිළිබඳව ඔුන් අදාහ සිරිපත් කරන්න පළන්ගන්නවා. මේකාරනාව තනපතිකාල මටමින් පිළිගත් කියල කියවෙන්න පටන්ගන්නවා නමුත් යම් පිරිසක් මේ චොක් මේ මත මත විමස මේේ ප්‍රතිඵල නිරදලෙස ැර මොකදේක සම්පූර්ය බරුවක් ඉතා මාඩු සම්පල්ල එකක නත නියදියයක් කරගෙන කරපු දේශපාලූමනාවක්මකරපු රනාවක් විදිරටමයි චෝදනාව එල්ල කරන්නේ තති ප්‍රමදශ මාමගේ පැත් ජාති නබලවේයට විරුද්ධ කතා කරන සමග ජනබලවේගේ පැත්තෙන් කියන්නේ මේ සම ජනපලවේගේ සහ රු වික්මසික පර්ශ්වයකොට එකට එකතු කරලා පොදු හතරක්දිහට අන්රකුමාරගේ ජාතික ජනබලවේග පෙන්නලා. ඒ අය පරාජය කිරීම සඳහා නම්. සජ රනිල් ෙරමතු තු සුන්ෝග මය යුතුවකෙ පනවේ සමාජගත කිරීම සහ මක්ෂණ සි ද කලා ගල චෝතාව ඔන්ගේ පත්තිෙන් එල්රන කොනමුත් ජනත විමුක්ත්ය පරුණන පරමුක ඇතන් ජාතිත න ලවයිගේට වටේ දේශපාලනයේ තීරණාත්මක බලයක් අත්පත් වේගී කියෙන පුරෝකතනයක් ට න ද ර . ලන්කාේ නතාවවිමක්ති පරුන්ගේ දේශපාල පවාහකට රාජ්‍ය ලයුනත් කරගනවී ඇත්ත වුණු පක්ෂ පත්ව තරීපත්ව වී කියන කාරණාව සමීක්ෂණයකින් මතු කරගන්නවාගෙනත් ඉතාම පුදුමසාගත කාරණාවක්නි තොර ඒ දැ සිද්ධවෙලා තියනවාඇතම සමීක්ෂ ගැනං ඔබ විශවාසක කරන්න පා ලංකාවේ දේශපාලන මතවාද පිළොන් සමීක්ෂ ඇත මතවවිමසුම් ඉතාත්ම බරපල විදිර ජනතාව නොමගේවන කාරණබට පත්ව තිබෙන ඔය ඒවාගේ මක්ම ය ද කාල ද ද ප්‍රති පා. ල් මනිසුන්ගේ මනස විකෘතෙක්වීම සඳහා. මනිසුන්ගේ මනස එහට මෙහට දෝල්නෙක් මසා පාච්චිරන පවර්ධන උපක්ක්‍රම. තිේනස එවට අහුුවෙන් පා ඔබේ ජන ජනත පරමාදිිපත්වේ බලය ඔබ සීරුවෙන් උරගා බලන්නඒ කෙන කියන දේවල්ට අහුවෙන් ඇතුව ොද කෙනෙ කිවෝොත් හෙම ඔබ කාට චන්දුන්නක් දිනන්නේ පෝට්ටුව. ඇත ඔබ කාට චන් දි මාලම ඔබ කාට චන්දනත් දින්නේ අලිය කියලා ඔබ ඔලව තව දයක්හද හෙත ප චන්දුනත් වවැන්න. කොමත් න්නන්නේ මේ ගොල නද කියලා ඇති මෙන්න මේවාගේ මතවාදවොට හුවන්න පා මේ කියන කරණාවෙන එක ඔලු වෙතියාගන්න මේ ඒවා වෙල්ලා කැම්පේ. හරි කෝමරද ඉන්දයාන දත්ව මෙම සිදව ලා තයි ජතතා මිත පෙර රොම මලිමාවට න්දාවෙන් ආරදරාවක් ලැබෙෙන එන්න කියලා එහෙම ජාතික චට බලදයගට එන්න කියලා ඔවුන් එක්තගෙන යන්නෙත් අර ලංකාවේ ආන්දෝල් නාත්මක, ඔවුන්ගේ විරෝධය මතුවෙන ස්ථාන දැක බලාගන්නම තමයි. ඒ ්‍යාපාරිිකයන් හමුවන්නම තමයි. ඒ ආයෝජකයන් එක්ක ගරදුු කරන්නම තයි. දැම් මේ අපි කාලවවානේද කතාරන ආන්දෝල් නාත්මක අමුුන් සමාගමටත් මේ අයක් ගැය නවා. තුොට ඉන්දියාවේ ඉන්න ගෝලිය වලින් සංසාධයක්ත් එක්කත් මේ Nන්DP එක කටේ සාකච්චවා කරනවා. ඒ අතරවාරයේදී. මු ගම හ ද ම ක් පන කුත් කරන පටන්ගන්න්න ගොල් කාරනාව පිබඳව. ඒක අබදධ්‍ය මාධනවේදෙන ෙමේ නිකුත් වවෙන්නේ ඕන් විධ ආකාරයේ ඔුන්ගේ අරමුුවුවෙන් පරිීව කුත් වම නිවාවිිට පේනවා. ති මේකත්ත එක්ක ජනතාව විමුක්ති පරමුණ නැත ාත නපලවේග බොහෝම කල්පනාකාරී ස්භාවෙන් රාජතන්ත්‍රක සංචාරයේ ප්‍රතිඵල එලටෙවෙ ඉන්න බවත් පේනවා. පි න්න පිලු හෙිරන්න ො යම් ආකාරයක රජාත්‍රික ගණනදනුවක් යම් ැටලුවක් ඇතිවවෙන්න පුළුවන් නිසා. ජනත විමුක්ති ැමුණන අතර කලින් හිටියගේ තමන්ගේ සෑන්ඩ කරගෙන ඒ තැ හිටගෙන ඉන්න පුළුවන්කම ඇැතිතත්වයක් නිර්මාණයී තිබෙනවා. එට හේතුව මේ ලංකාව මේ වට ඇති කළ තියෙන ආර්ථික තත්වය. ජැවි පනේ කවරු ලංකාවේ බලය අත්පත් කරගන්න ලැස්ස වුනත් ලංකාවේ මේ වෙන කොට නිර්මාණය කල ති රාජ පාලය ඇතු නිර්මාණය කල තියන දේශපාල ත්වය. එතාම බරපතල අර්බුදධයක් බවට පත්වීති බෙනවා ඇති ඒදනිසාම අප බොහොම සිල්ුවෙන් තේරුම් අරගන්න ඕන ඉන්දියාව ඉන්දියාව මේ කරමින් එ ගල දෙනු සහ ඉන්දියාවේ හැසරීම සම්පූර්යම රාජ්‍යයක් විදිහට ඉන්දයා උපක් ක්‍රමිකව අපි දැහැගැනීමට ලක්කරවෙන්නේ ඉන්නේ. මතක තිගන්න අන්ු කමමාර සානායකන මේ දියසෙන් කුමරයා පහලයා ලංකාවේ දේශපාල බලයක්ක්ත් කරගත් ය ඉදිය ඇදිහත්වීමේ බලපෑනෙන්න්නම් විිතෙන්න්න හබ වෙන්නේ නැහැ දැහන්ු කුමාර සනාය කලටත්. කටත් ව හිල් විල් අපිහම කරන්න දෙන්න ඉහෙම කොහොමද මුල් එක මෙහයඇවිල්ල වැඩ කරන්නගේ කතන්දර කියන්න බැරි වෙන අදාානිි කොහොමද හ කරන්න අදානු අපි එල්ලවනවා අදාන්නලට මෙහෙ වැඩ කරන්න දෙන්න බෑ ඒවගේ කතන්දර ආය ජනා විිමුක් දෙ පෙරමූරින් බලාපොත්තු වන්න එපා එහෙම කරන්න බෑ මෙ මේ රටේ දේශපාලනය ඇතුළේ ඔන්න ඕකයි අප කියවගන්න ඕන. මොකද Nන්පපයකට පුළුවන්කමක් නෑ අ අර ඉන්ද මැදිහත් පීම්වලට එහාට ගිහිල්ල තමන්ගේ අර කලින් තිබුණු ස්වාධීන දේශපාල මතවාද දිරිපත් කරන්න. අනිවාරෙන් ඉන්දයාපත් එක්ක ගටගැහිච්ච චීනඇත්ත එකක ගැ ගැහිච්ච, අදහස් වල තමයි ජවිපට යන්නවෙෙන්න්නේ එකඉ ඒක ජවිපේ යකෙන් එත N පි ප නායකෙන් කියලා තිබුණු අපි ඉස්රවාගේ නෙමෙයි අපිට ගතතාහනු ගතික වෙන්න බෑ අපි ෝක ඇත්තෙක් ස්රටයන්න ඕනන් අපි සිම රජ්‍යකක් ප්‍රතිවිරෝත්තාව යන්න අපි බොම සුහදව සහ. න්ික නව මේ රජනය එක ගඳු කරනන කාරාව කියලා තිබුණ ඒ එක ඇත්ත අනිවායෙන් එසේ කිරීමට සිදුවෙනවා. හැබැයි NPි එක මෙ මේ කාරනාව රට හෙළ කරන්න ඕන. අන්ු්‍රෝකෝමාරිනිසානායක එහේ ගිහිල්ලා අමුල් සමාගමයේ සංචාරයේදනකොට මෙහේ නාමල් කරුණනත්න මිල්කෝ එකක නැත්තම් පසු සම්පත් සංගර්ත මන්දයට අයිති ඉඩකඩම් ඉන්දියාවේ අමුල් සමාග ලබානවට විරුද්ව මේ හේ උද්ගෝෂ්ණයයට අවතීරණ වෙනවා . මෙන්න මේ දේශපාලනය කියවන්න. මහින්ද රාජ්‍යපක්ෂ ඇමෙරිකාපට ගිහිල්ලා රාජාත්‍රකමට මේ සාකච්චා පවත්වන කොට විමල් විරවශ මේහ ගුගල පා කියල සාකච්ඡා කරනවා. හරි එතකොට මෙන්න මේ වගේ දේශපාලන කියවීම අපි පුරුදුුවන්න ඕන කියවගන්න තොර ජත මමුක්ති පෙරමුණණ මෙහම දේශපාල කියීම ක අපට ලාපොත් වන්න බැහැ. ඔන් එසේ කරවී කලා අපි හිතන්නෙත් නැ නමුත් මතක තියාගන්න ඕන දව පටත්. ඔවන්ගේෙන් අපි බලාපොත්තු වෙන පිළිතුර. ලාගැනීමට නොහැකි වේවී කියන කාරණාව නම් අපිට පැහැදිුවම පේන්න තියනෙන. මොකද මේ රජතන්ක ගඳනුුවලදී මේ ලංකාව හිරකලා තියෙන උගුලේ තරමට කාටවත් ගිහිල්ලා බලයත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය සකස් කර ගැනීමදී. ඔවන් සමඟ සිදු කරන ගනතුරු වල නිවැදි චිත්‍රය රටේ ජනතාවත් ලබා දෙන්න පුළුවන්කමක් නොමැති බවඉතාම පැහැදිලි. ඉතාම පැහදිි ඔවුන්ට පුළුවන්කමක් නෑ. අප ඉදාවත් එක් ගනුදුරන්නේ මෙිෙමයි කියල කියන්නඒ වෙනුවට උඩින් ඔව අපි ගඳුදු කරන අපට ප්‍රශ්නයක් න රජාතක මටේ කනුදුු යාගෙන අප කරුත් රගන්න අපට හැමම ඕන අදී වශයෙන් මතු බිම කාරණාවක් තමයි ඔවුන්ට කතා කරන්න පුලුවන්කම තියෙන්නේ හම නොවන දේවල් කතා කරන්න ඔටටු නෑ ටකට ඇැක කපාගන්න ඒ ගොල්ලොත් ලැසිනෑ මේක තමයි ලංකාවේ දේශපාලය ඒත එක්ම දැන් ගවිපේ රැතන්ෙන් පිපෙක් ඉදියාවට යෑමේ. ද සමහර කලබලවෙෙන්න්න පටනරගන්න දැන් විශෂම නාමල් වාා පක්ෂ ත පහොත්තුුව කලබලවෙන්නටන්නරගන්නවා. වෙන දේශ පල පක්ෂ කලබලවෙන්න පටන්නරගන්න. පරනරගෙන ඉන්දියාවත් එක් ජවිපය ගැටන අවස්ථ මතු කරන්න පටන්නගරන්න එදසමේ සසූහතේ ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම් ගතකාරනාවවලද හතුන අන්කු සංශෝදී ඇතිත ච කරකාරන මත් කරබින් ඔන්න ඉන්දියාවට ජවවිපේ විරුද්ධයි කියන කාරනාව සමාජයත කන උත්හ කරන. ඒ හරිම බෝලන්න කතා බවමරටේ ජනතාව දන්නවා. අනික් ඒ වගේ තැනකට රටි දේශපාලය කිවන්න උත්සාහ කරනවා. එත් එක්කම එහම කිය නාමල් වජ පක්ෂ ඊළඟට ඉදියාවයග හිල්ලා විවිධ කන්ඩෑ මුණගැහිල්ලා ලංකාවට එන්න උත්සාහ කරනවා. මොකදදම ඉන්දියානු බලපෑම නැතුව ඇත්තන් ඉදියාර තානාපතිකාරයාලේ බලපෑම නැතුව ංකාවේ දේශපාලය ආඩුවක් පිට වන්න බැ කියනකාරනාව ඔක්ො ොටාහොුණේ රාජපක්ෂලා දන්නවා චීන තරහරගත්තත් වැඩ අමාරුවයි කියලා හැමෝම දන්නවා ඒනිසා ජනතතා විමුක්ති පෙරමුට චීරය සම්මන්තාවයක් තිබෙන ම පක්ෂත් එක්ක ඒවාගේ ඉන්දියාව උත්සාහ කරනවා ඒ සම්මන්තාවේ තිබෙන නිසාම විශේෂෙන්ම Nප එක යම්මා කාරයකින් ඉන්දියාවට හිතම තුරු පක්ෂයක් බවර පත් කරගන්න මේ කාරණාව මෙිම සිද්ධකන අතරවාරයේදී ඉන්දියාව බොහොම සූක්ෂම විදිහට වතු කරේ අ දේශපාලත්යෙන් ඇත්තං උතුරේ දේශපාලත්චයෙන් බරපතල විදිහට පෝෂණය කරමින් ඉන්නවා උතුරේ ජනතාවට විිවි සදර්ශන පාත්ත අනුරහ දක්ොමෙන් ඉන්නවා එ වගේම වතුකර ජනතාවට ඉන්දයාන් නුල්ලියන් ගෙනනල්ල න් තයිපෝග උත්වේ පවා සමදධ ීව ොන්ම නමතව දහ න්දාව ල ල ජ සග සදශ පත් ල බෙනම වෙන සැ කෙලියයක් සිද්ධ කලලා ඉතින්ේ සිියල්ල ඉන්ද ශි වාදක සිදධවෙෙන. ඉළන්ගේ තමයි රසුකක්්චි දේශපාල නායකත්තයට පත්වනු ශ්‍රීතරන්. දාව ආද ම ඉදාවට යාම නීවිද තිපන වගේම අග්‍රාමත නරැද ෝදම මහමනකීමට නීම බිනවා. එකොට ශ්‍රීතරන් බලට පත්තුරු විගසම කරේ ගිහිල කලු කොටින්ගේ ස්මාරකවලට ආචාර කරපු එක. තොට එතනති ඔබට තේරුම් ගන්න පුුවන් උතුරේ තියන ජතිවාදය උතුවේ ජරතාවගේ ජාතිවායයක් නමුත් දේශපා්‍යය උතුවේ ලංකාවේ දක්න මහ දර ක්ෂ පා ද. සිංහල බද්ධ ජනාව කියලා උසිගන් නොමින් කරපු ඒ ජාතිවාදය හා සමානම ජාතිවාදී මුහුණුවරක් උතුර දේශපාලයෙන් තමන්ගේ බලය අහරු කරන පවිච් කරමින් න්නන්නවා. මෙන්න මේ උපක්‍රමය සාර්ථක කර ගැනීමේ අරමුණින් තමයි ඒ ශ්‍රීදරල්ලා දේශපාලය කරමින් ඉන්න. එතකොට ශ්‍රීතරලාගේ සහයෝගයක් ඊලම් ්‍රාජය උතුරේ ගොඩන ගීතුේ එකක අදරත් කියන වස්දයව නාකාර මහත්මයාගේ මස්සිනා වෙච්ච විග්නේශෂන් මහත්ය. සහ පල කර ්‍රන්ලික් පසි හත්මර කියලා කියලා යෙනවා එතකොට උතුරේ ඔය ඉල්ළන්ගේෙතම නරසකච්චි සහ ර ික හ හිම කියලා කියලාතියෙන ජීව ොන්ඩමන්ගේ සහය රල්ලිකම සිහන කියලා කියලාතියෙනවා. ඒත් එකම දිග පාලනි දිගම්බරම් ඇතුළු විරාධකක්ෂණ ඇතුළු වතුකරේ අනිදේශ පහල පක්ෂන සහය සදිි ප්‍රව සහත්මැල කියලා කියලා යෙන මෙන්න මෙහෙමවට පිටාවක් ඇතුළ මේ සියලුකා කන්්ඩයම් යම් ආකාරයක නින්ද්‍යාතය කරුණු කරමන්න වෙලාවක්. ජන ල ගත් කැදවල්ලා මෙන්නම මෙහම මෙම කතා හක් නිර්මාණය වෙනවා. තොර මෙන්න කාර්ණාව බවබෝධ කරගන්න ඕන ලකා ඉන්ද අවසාහ චීය කියෙනන දෙදනනාම පවිච්චි කරන පොද ස්ත්‍රක්ට පත්වී තිබෙනවා. මේ කාර්ණාව ඇතුළේ ලංකාවට මී ගාන්නවත් බැරි තත්තකට පත් වෙලා තියෙනවා. ඒ අතරවාය තමයි ඇමරිකාපත් ලංකාවට අත පවිම් කරමින් ඉන්න. මෙන්න මේ බූදේශපාලිකටපිට ඔබ කියවාගන්නට ඕන. ංකාව බොහොම බරපතල සමාජර්බුදයක තිබෙන්නේ. ජනත මික්ත ෙරුලටත චාත්‍ර ජනපල වේගේ ඇතුල අප බපොත්තුවේ නෑ ඉන් හර ත්රයක් මේ ලිරතියගන්න ඕොන්ට බෑ අර සමාගම්මයක කතාකරය එමනවාද කියලා කියන්න. ඔවුන්ට බෑ කියන්න අපේ රටේ සස සම්පත් ඉන්දවට දෙන්නේ නැහැ කියෙලා කියන්න පුළුවන්කමක් නෑ අපේ වරාවල් සමග ඉදට ුසුම්ගතවේ ැහෙල කියන්න පුුවන්කමක් නෑ ඉන්දියාවට අපේටේ භූමියය දෙන්න ැෙල කියන්න පුළුවන්කමක් නෑ චීනට අපේට භූමිය දෙන්නේන අපේ බූමි පගන්නල කියන්න පුළුවන්කමක් නෑ. ඔය ව්ව සටන් පාඩ සියල්ල යම් ආකාරයක පාලය කරගත්ත ගෝලිය දේශපාලන ප්‍රමණතාව නවබෝධ කරගත්ත ගමනක් තමයි NDPPටත් යන්න සිද්ධ වෙන්නේ. ොද ඔස කරනාවක් තිස්සේ ට දේශපාලය දියවිලා තියෙන විදිහ අනුව ඒක අුගත වෙන්න ඔුන්ට සිද්ද වෙනවා. මෙ මේ කරනාව අපි ඔබට කියන්න ඕන. බෝධනෙක් පේ සංචාරපි පහනිසායග මොකද කියෙ හු ැතම කාරනි ඔපට කියන්න හිතුව. කො රි මේ දේශාල කියවීම අනිවාර්ර සිද්ධ කරගන්නොට ඕන ංකාව බරපතල් රජාන්ත්‍රි කවලකගේ ජතාතික කවුලේ නියම අතාතය වටේ ජනතාවට දැනගන්න ලැබෙන්නේ නැති බව අපි ඔපට කියන්නට ඕන කුරුම ටේ පාල බය ගත්. ලංකාව ගිවිසුම් ගත තිබ ආකාරය ලංකාවේ උරුමයන් ලංකාවේ භූමිභාගය ඇවිිෙනත් රටවල්වලට හි ලංකාවේ රාජ්‍ය වවසායට ඉන්දවශ ී මධිහත්ම සිදුව තිෙන කාරය රටේ සාමාන ජනතපට කිසිම දවසක. බීවිධ භාවක යුක්තව අනාාවරණය කර ගැනීමටම හැක්වෙන බවනන් අපිියපොට පැහැදිලියොම කියන්න ඕන. ජාතික ජනපාාවයේගයට පුළුවන්කමක් නෑ මේ වෙලාවේ කෙලිම් රජුවම, සිදධරදනු සහ ඔඕන්ගේ ප්‍රතිපත්තිය සමාජකත කරන්න එක විශාල අභෝගයක් ඔවන්ට තිබෙන ඔවන් එය හෙළි කරන්න ගියෝතින් ඔවන්ට බරපතල අවාසයක් සිද්ධ වෙන්න පුළුවන්. එඒවගේම විශ්වාස කරනවා ඔවන්ට මේ ඔන්ගේ ප්‍රතිපත්ති ඔන්ඔය පසුගේ කාලවවානුවේදී දක්කොපු විරෝධතාවයන් ඔවන් බලට පත්තුනොත් ඔන්ට ක්‍රාත්ම කරන්න බැරිවෙන බව. ඒවගේම ඔවන්ට බලයට පත්වීමත් ලේසි පහසුවෙන් නැහ මොකද රල යුත්්්‍ර වසින් මත්මයත්. ඉතාමත්ම ප්‍රබල විදිහට ඉන්දියාව සන්තර්පනය කරමින් ඉන්දාවේ සහයද ලබා ගැමින් තමන්ගේ බලය අත්පත් කරගැනීමේ සරන්නට අවතිරණී ඇති බවට අපිට පැහැදලියෝම සාක්ෂි සාධක දකිනති වෙන නිසා. තකොට රාජපක්ෂලත් ඉන්දියාවත්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒවගේ චීනත්තකත් රාජපක්ෂල සම්න්තාවයක් ති වෙන පළ ක්කෝ සිංහත් ඉන්දියාවත් එකක සබන්ධ වෙලා ඉන්නවා. ජා න පල ේගේ ර දශ ාලේ ලය ත් පත්රගැනීමක් හෝ ලංකාව පක්ෂේ වට පත්වවෙද කියන සක තිබෙනවා මෙන්න රනනායක් ්‍ර ලංකාවේ දේශපා හතුළ ම කාරද දරීමක් තිබෙනවා මේ කරන රණසිියල් එක්යි පව බෝධ කරගන්න නොන මේ රටේ මේ දේශපාලන වට පිටාවේ ඉන්දයාන වැදහත්වීම සහ ජාති ජන පලේගේ නු සංචරය. අප දේශාල ගේ දශ ල ග . අපි බලමු මොකද්ද මේ දේශපාලය අභ්‍යන්තරේ සිද්ධ වෙන්න කියලා. ොමිස්සත තක සම්බඳනාට මීමසාගේ කොළ මලයා තැබුවා කියවා ගැනීම ඔබට බාරයි. බොමිස්තුති.